Pradeepaya. Hiru Dharma Pradeepaya. ඓතිහාසික අත්තනගල්ල පුරාණ රාජමහා විහාරස්ථානයේ සිට සජීවී ලෙසින් ගෙන එන අවස්ථාවේදී අප මේ මොහොතේ සූදානම් වන්නේ බොහොම කාලීන වූ වැදගත් වූ හරවත් වූ ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්නයි. හිතවතුනේ හිරු ධර්ම ප්‍රදීපයේ බලාපොරොත්තුව මේ සමස්ත ලංකාව වටාම විවිධ ගම්නියන් ගම් සිසාරා සැරිසරමින් ධර්මය ප්‍රචාරය කරමින් මේ ධර්මය තුල තිබෙනා වූ ආලෝකය තව තවත් වර්ධනය කරන එකයි. අපි මනුෂ්‍යයන් විදිහට මනුෂ්‍යත්වය කියන කාරණාව නිසි ලෙස අවබෝධ කරගත්තොත් ඕනෑම දහමක් තුල ඒ සඳහන් වන නිවැරදි කාරණා අනුගමනය කළොත් අපට මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ සමාජයට මේ ලෝකයට වැඩදායි දේවල් කරන්නට හැකියාවක් තිබෙනවා. අපි මිනිසුන් විදිහට මනුෂ්‍යත්වයක් ලබන එකේ හරය කුමක්ද කියන කාරණාව පිළිබඳව අවබෝධ කරගත්තොත් එහෙම සමහර විට වර්තමාන සමාජයේ වේවා අතීත සමාජයේ වේවා අනාගත සමාජයේ වේවා බොහෝ පිරිසකට තියෙන ගැටලු කීපයක් තියෙනවා. අපි සමාජයේ ජීවත් වෙනකොට මිනිසුන් විදිහට ආදරය, කරුණාව, මෛත්‍රිය මේ සියල්ලක් මුදා හරිනවා. ඒ වගේම අනික් පැත්තට වෛරය, ක්‍රෝධය, ද්වේෂය, තරහව මේ සියල්ලක් එක්කත් මහා විශාල වශයෙන් ගැටෙනවා. ඒ හරහා මනුෂ්‍යත්වයේ සදාචාරාත්මක පදනම ගොඩනගන්න අපිට කොයිතරම් දුරට හැකියාවක් තියෙනවද කියන කාරණාව මම හිතනවා අද වගේ දවසක කතා කරන්න පුළුවන් නම් අතිශයම වැදගත්. ඒක ගොඩක් වටිනවා. ඒ නිසා අද දවසේ අපි මාතෘකාව බවට පත්වන්නේ මේ ධර්ම සාකච්ඡාව තුළ ආදරය, කරුණාව, ඒ වගේම එහි ප්‍රතිපක්ෂය වන වෛරය, ක්‍රෝධය, ද්වේෂය කියනව කාරණා. මේවා නිසි ලෙස අවබෝධ කරගෙන අපි කොහොමද මනුෂ්‍යත්වයේ සදාචාරාත්මක පදනම නිර්මාණය කරගන්නේ? මිනිසුන් විදිහට මේ ලැබූ මනුෂ්‍යාත්මයේ වටිනාකම හරය හරියට අවබෝධ කරගන්නේ කොහොමද? මේ පිළිබඳව කතා කරන්න අපි අද දවසේ සූදානම්. අද අපේ සාකච්ඡාව ආලෝකමත් කරන්නට මේ සාකච්ඡාවට නිසි හරයක් ලබා දෙන්නට අපි සම්මත කරගත්ත වටිනා කියන ගෞරවනීය සම්පත්දායකින් හඳුනා ගන්නයි මේ මොහොතේ මම සූදානම් වන්නේ. මට අවසර දෙන්න මුලින්ම හඳුන්වා දෙන්න ඔබ ඉතාමත් ගෞරව කරන අපේ රටේ සිටින බොහෝම දක්ෂ හිමිනමක් උන්වහන්සේ පූජ්‍යපාද දොඩම්පහළ රාහුල හිමියන් කිව්ව මුළු රටම හඳුනනවා. අපි හාමුදුරුවන් අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබ වහන්සේ බොහෝම නමස්කාර පූර්වක අපේ වැඩසටහනට පිළිගන්නවා. හිතවතුනේ අද දවසේදී මේ මාතෘකාවට වඩාත් සාර්ථක වූ සාධාරණ වූ උණපූර්ණයන් සපයන්න පුළුවන් තවත් සම්පත්දායකින් දෙපළක් මා සමග මේ ස්ථානයේ රැඳී සිටිනවා. මං මුලින්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යන අංශයේ සහ ජනමාධ්‍ය පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මැතිතුමා හඳුනා ගන්න තුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ සාකච්ඡාවට. ඒ වගේම හිතවතුනි පෙරදින විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අපේ හිතවතා මහින්ද හේරත් මැතිතුමා මගෙත් එක්ක ඉන්න අපේ සාකච්ඡාවට සම්බන්ධව ඔබතුමාත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අපේ හැමදෙරේ අපේ මාතෘකාව මම ආරම්භයේදී පැහැදිලි කළා. ආදරය, කරුණාව, ඊට පිටුපසින් පැමිණෙන වෛරය, ක්‍රෝධය, ද්වේෂය මෙහරහා මනුෂ්‍යයාගේ සදාචාරාත්මක පදනම බිඳ වැටෙන්න මෙන්න මේ කියන පසුපසින් එන කාරණා බලපාන්නේ කොහොමද කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ හැම දෙයකටම කලින් අපේ හැමදෙරේ අපි මිනිසුන් විදිහට මේ සමාජයේට මේ ලෝකයට පහළ වුණාට පස්සේ මනුෂ්‍යයාගේ ස්වභාවය මොකක්ද ඇත්තටම මේ ආදරය කරුණාව කියන කාරණා මතුවෙන්නත් වෛරය ක්‍රෝධය දේශය කියන කාරණා මතුවෙන්නත් ඒ වගේ සිතුවිලි පහළ වෙන්නත් ඇයි මනුෂ්‍යයාගේ එහෙම ස්වභාවයක් ගොඩ නැගින්නේ ධර්මයේ තුල බුදුන් වහන්සේගේ දේශනා තුල සඳහන් මේ මනුෂ්‍යයාගේ ස්වභාවය පිළිබඳ පුංචි හැඳින්වීමක් කරොත් මම හිතනවා අපේ සාකච්ඡාව බොහොම ගැඹුරින් හරවත් ලෙස පවත්වාගෙන යන්න පුළුවන්කමක් ලැබේවි. අපේ අත්තනගල්ල අරහත් රාජමහා විහාරාධිපතිශ්වර අපේ සේනාදේශී කෝරළයේ ප්‍රධාන සංඝනායක දුරන්දර උපාධ්‍යාය අපේ අවසරයි පණ්ඩිලා ආනන්දා බිධාන ශ්‍රීමත් අපේ නායක හම්දුරන් වහන්සේ ඇතුළු අපේ විහාරස්ත පූජනීය මහා සංඝරත්නයෙන් පළමුවෙන් අවසර පදනවා. එවගේම අපේ විද්වත් සභාව නියෝජනය කරන අපේ රටේ මහත් දරු පිරිසකට මහත් ශක්තියක් ආචාර්යන් වහන්සේලා හැටියට ලබා දෙන වගේම පින්වත් ඔබ අතරේ නම් රැඳු අපේ සත්පුරුෂ අපේ සහෝදර අපේ මෙත්තමන් දෙපළත් ඒ වගේම අපේ රුවන් පුතා තුළු ඔබ සියලු දෙනාගෙන්ම අවසර පතනවා. අපේ රටවාසීව ලෝකවාසීව හිරු නාලිකාව ඔස්සේ මේ උතුම් වැඩසටහන ශ්‍රවණය කරන නරඹන පින්වත් ඔබට මම හිතන්නේ අවශ්‍යම දේ මාතෘකා වෙනවා කියලා මේ මනුෂ්‍යත්වය. ඒ මනුෂ්‍යත්වයේ තිබෙන ප්‍රශ්නය විමසනවා මේ ගතික ඒ ස්වභාව මොනවාද? ස්වභාවයෙන් මේව කොයි විදිහටද මතු වෙනවද කියන කාරණා. කරුණාව ආදරය මෛත්‍රිය මේ ගුණාංග ගත්තම හොඳ පැත්තට මගේ පින්වත කිසිම ජාතියක් ආගමක් නැතිව හැම තැනකම තියෙන දෙයක් වෛරය ක්‍රෝධය ඒවත් එහෙමයි ඒවට ආගම් නැහැ මේ බුද්ධාගම් කට්ටියට මේක තියෙන්නේ කිතුණු ආගම් කට්ටියට මේ දේ තියෙන්නේ එහෙමනේ මේක අපේ ස්වභාවයෙන් මතුවෙනවා නම් බුදුහාමුදුරුවෝ මිනිස් ස්වභාවයෙන් පිළිබඳව ඒ දේශනා කොට වදාළ මේ ආරම්භක අවස්ථාව ඉඳලා මේ වැති වෙච්ච විදිය අපේ අග්ගඤ්ඤ සහ බ්‍රහ්මජාල සූත්‍ර හරහා උන්වහන්සේ පැහැදිලි කළ බව අපි විශ්වාස කරනවා. එතකොට ඒ එච්චර ගැඹුරට යන්ට වෙලාව නොවේ. බොහොම සරලව මගේ පින්වත එකක් තමයි අපි වචන කීපයක් පාවිච්චි කරනවා. ඔය පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා আদি වශයෙන් ඔබට පාඩම් මංගල සූත්‍රයේ ගාථාවක් තියෙනවානේ අම්මපච්චේ. ඒ ගාථාවේ කරුණු තුනක්, ඒ කියන්නේ දැනුම, ආකල්ප, කුසලතා වඩන අයුරු පැහැදිලි කරනවා. මේකෙන් ගන්න පුළුවන් බෞද්ධ මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා. අපි මෙතනම මේ එකක් තමයි අපිට සහජයන් තිබෙනවා. අනිත් එක තමයි අර ප්‍රතිරූප පරිසරාත්මකව ලැබෙන දේ තිබෙනවා. ඊළඟට අප විසින්ම ගොඩනගා ගන්න දේවලුත් තිබෙනවා. දැන් මෙහිදී විශේෂයෙන්ම බටහිර මනෝවිද්‍යාවට ආවම ලෝකයේ අපි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මෙතුමන්ලා වගේ අය මනෝ විශ්ලේෂණ වාදයක් ඉදිරිපත් කරමින් කටයුතු කරන තව පිරිසක් උන්ට ගැත්තු කියනවා නෑ පරිසර සාධකත් අපිට බොහෝසෙයින් බලපානවා. බුදුහාමුදුරුවෝ මේ දෙකම ඉදිරිපත් කරනවා. සහජයන් හැටියට අපිට 30%ක් බලපවත්වනවා නම් පරිසරාත්මකව 70%ක් පමණ අපිට බලපාන බව. දැන් මෙතන තමයි මගේ මව්පියනේ අපි දරුවෙක් හදනකොට කුසහොත් සමයේ පටන් දරුවා පිළිබඳව අධ්‍යයනය කියදෙන්න මේ ලස්සන වචන දරුවාට ඔබවන්න කරුණාවෙන්
බරිත මෛත්‍රියෙන් යුක්ත බොහොම දයාව දක්වන දැන් මෙතනත් ඒව තේරුම් ගත යුතුයි දැන් අපි මෙත් වැඩනවා කියන්නේ මෛත්‍රී භාවනා කරනවා කියලා එක සැරේටම කියනවා සියලු සත්ත්වයන් දුක්ඛිතා කියලා මහා වෙනසක් නැහැ හැබැයි ඒ කරුණා භාවනාව අහං අවෛරෝ හෝමි අහං අභ්‍යාපජ්ජෝ හෝමි අහං අක්ඛෝදෝ හෝමි ආදී වශයෙන් අගෙන මම වෛර නැත්තෙක් වෙම්මා මම ක්‍රෝධසිත නැත්තෙක් වෙම්මා මම පලිගැනීමේ සිත් නැත්තෙක් වෙම්මා මම මෙත්සිතුවිලි ඇත්තෙක් වෙම්මා කියන්නේ මෛත්‍රී භාවනාව. ඒතර හැම වෙලෙම තරහක් ක්‍රෝධයක් වෛරයක් පලිගැනීමක් ඇති වෙන තැනට දාන හොඳ සංවේගවලට අපි කියනවා දැන් මේ වේගනේ මේවා නේද? වේගය ආවම ඔබ වෙනස් වෙනවනේ ඔබ දන්නේ නැති විදිහටම මේක හරි පුදුම මාතෘකාවක් මේක මේ එහෙම මෙහෙම පොඩ්ඩක් කරගත නොහැකි මෙතනම තමයි පින සහ කුසලයේ පුතේ තියෙන්නේ ඒ කියන්නේ මේ සිතෙහි ඇති වෙන දෙන්නේ මේ කතා කරන්නේ එතන තියෙනවා ලෝභ ද්වේෂ මෝහ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ලෝභයයි ද්වේෂයයි හැම වෙලෙම හටගන්නේ එකට ලෝභය ද්වේෂය දෙකක් හැටියට හටගන්නේ නෑ හැම වෙලෙම එක තමයි හටගන්නේ ලෝභය තියෙන තැන ද්වේෂය තියෙනවා ද්වේෂය තියෙන තැන ලෝභය තියෙනවා අපේ අත්තම්මලේම සමරක්කට තාත්තම ඇරිලා සීයම ඇරිලා නම් අවුරුද්දේම පින්කම සිද්ධ වෙනකොට හත් දවසක් තුන් මාසෙත් එහෙම කරා නම් ළමයි අවුරුද්ද පින්කම සාකච්ඡා කරනකොට කියනවා නේද කොහෙ තියෙන හුල්ලියක්ද ඔය මිනිහා ඉතුරු කරලා ගියක් අවය මෑද අපි මේ පාඩ වැඩිහිටි නිවාසයකට ඔන්න ඔය වේලක් දීලා දාමු ඒ මොකද කියන්නේ ලෝභකම් වගේ පෙන්නන්නේ හැබැයි ළමයින්ගෙන් ටිකක් ඈත් වෙලා යන ගමන් කියනවා දන් දෙන්නම ඕන මිනිහා මමනේ දන්නේ ඔන්න මමගේ තරහකුත් තියෙනවා දෝ ඉහ දෙක එකට බද්දව තමයි මගේ පෙන්න තෙන්නේ මේක දරුවන් හදන ඔබ හරි ප්‍රවේශමෙන් තේරුම් ගත යුතුයි ඒ නිසා එකක් අපි අරන්ගෙන දෙකුත් තියෙනවා පුබ්බේච කත පුඤ්ඤතා ඒ වගේම අපිට පරිසරාත්මකව ලැබෙන දේවල් තිබෙනවා මගේ පින්වත් අනිත් පැත්තෙන් අපිම අර අත්ත සම්මාදි වශයෙන් අපිම ගොඩනගා ගන්න දෙකොත් පුතේ තේන අපේ ටික සාකච්ඡා කරමු. හොඳයි අපි අපේ ආචාර්යතුමා පැත්තට යමුනොත් එහෙම දැන් අපි සමාජ විද්‍යාත්මකව මෙතුමුණි හුඟක් කාලවට ගොඩක් දේවල් විග්‍රහ කරන ඔබතුමාගේ විෂය තුලත් මේ කියන කාරණාව බොහොම හොඳින් කතා කරන්න පුළුවන්. මිනිස්සෙක් සතුව ආදරය කරුණාව මෛත්‍රිය ගොඩනගෙන්නත් වෛරය ද්වේෂය ක්‍රෝධය තරහව මේ කියන කාරණා ඇති වෙන්නත් මේ සමාජය තුළින් අපේ හැමදෙරු සඳහන් කළ පරිසරය මගින් කොහොමද මේ බලපෑමක් කරන්නේ කියන එක පුද්ගලයේ උපතත් එක්කම ගේන සමහර කාරණා මනෝවිද්‍යාත්මකව වහන්සේ සඳහන් කරනවා වගේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් තුළ සඳහන් වෙනවා පරිසරයේ 70%ක පමණ දායකත්වයක් මේකට ලබා දෙනවා කිව්වහම ඔබතුමන්ගේ විශේෂයට තමයි මේක අයිති වෙන්නේ සමාජය පුද්ගලයේ සමාජානුයෝජනය වෙනකොට ඒ පුද්ගලයා සමාජය සමග ගැටෙනකොට ඔහුගේ සිතුවිලි වලට යම්කිසි බලපෑම් සිද්ධ වෙනවා දැඩිව. ඊයරහ තමයි ආදරයේද කරුණාවේද මෛත්‍රියේද කියන එකත් වෛරයේද ක්‍රෝධයේද ද්වේෂයේද කියන එකත් මතුවෙන්නේ. ඔබතුමාගේ අදහස කොහොමද මේ කියන අපේ මාතෘකාවට සමාජ විද්‍යාත්මකව විග්‍රහයක් ගේනවා නම් ඒ හැකියාව තියෙන්නේ කොහොමද? අත්තනගල්ල රාජමහා විහාරයේ අපගේ ස්වාමින් වහන්සේලාගෙන් එවගේම මෙම විද්වත් සභාවෙහි අපගේ දොඩම් පහළ රාහුල ස්වාමින් වහන්සේගෙන් එවගේම පෙරදෙන විශ්වවිද්‍යාලයේහි ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය මහින්දපාල මහත්මාගෙන් එවගේම ඔබතුමාගෙන් ඇතුළු සම්භාවනීය සභාවෙන් අවසරයි. ඇත්තටම මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ කියන්නේ ආදරය කරුණාව මෛත්‍රිය සහ වෛරය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මම හිතන්නේ බෞද්ධ දර්ශනයේ තියෙන සමාජ කාරණා අතිශය වැදගත් මේවා විශ්ලේෂණය කරගන්න. ඒ වගේම බෞද්ධ දර්ශනයේ තියෙන මෙම සමාජ කාරණා විශ්ලේෂණය කර ගැනීම සඳහා යුරෝපයේ නැත්නම් බටහිර දාර්ශනික මතවාදයන්ගේ පිහිට අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව බෞද්ධ දර්ශනය ඉතාමත්ම ගැඹුරට මේ පිළිබඳ විශ්ලේෂණය කරලා තියෙන නිසා. ඇත්තට මම කැමති මුලදිම අපිව හඳුනා ගන්න කවුද කියලා. මම ඔබගෙන් ඇහුවොත් මිනිසාට මිනිසා කියලා කියන්නේ ඇයි කියලා ඔබ දෙන උත්තරේ මොකද්ද? එතන මෙතනින් තමයි අපි පටන් ගන්න ඕන. සමහරක් වෙලාවට
අපි අවුරුදු 50 60 70 80 ජීවත් වෙලා තියෙනවා. නමුත් අපි අපිව හඳුනගත් ආකාරය අපිට දකින්න පුළුවන් කම නැහැ අපේ චර්යාව දිහා බලනකොට. එහෙනම් බෞද්ධ දේශනාවට අනුව අපිට ප්‍රබලතම කාරණාවක් හමු වෙනවා. ඒ තමයි මනසින් උසස් බව කියන කාරණාව. ඉතින් මේ කාරණාව ලෙහෙසියෙන් තේරුම් ගන්න බැහැ. බැරි නිසා අපිට ජීව විද්‍යාත්මක පදනම මෙතනට සම්බන්ධ කරගන්නත් අවශ්‍ය කරනවා. දැන් අපි බැලුවොත් එහෙම මේක පොඩ්ඩක් විද්‍යාත්මකව සාකච්ඡා කරලා අපගේ මොළයේ ධාරිතාවය ඝන සෙන්ටිමීටර 1500ට වඩා වැඩි. මම හිතන්නේ නියුරෝන බිලියන ගණනක් මිලියන නෙමේ බිලියන ගණනක් අපගේ මොළය සහ ශරීරය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. මේ එක නියුරෝනයකට පුළුවන් දහසකට අධික සම්බන්ධතා හදන්න. එහෙමනම් අර බිලියන ගණන දහසකට අධික සංඛ්‍යාවකින් වැඩි කරොත් අපගේ ශරීරය ඇතුලේ සිදුවෙන ක්‍රියාව සහ අන්තර් ක්‍රියාව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ භෞතික විද්‍යා මූලධර්ම තුල සිට මේ පිළිබඳව සාකච්ඡා කරපු ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ භෞතික විද්‍යා මූලධර්මයන් තුලම සාකච්ඡාවට භාජනය වන්නක් නොව මානව සහ සමාජ කාරණාවන් තුල ඉදිරියට ගෙන යන දර්ශනයක්. අපි තවත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා බැලුවෙන් පස්සේ අපිට පේනවා තවත් ප්‍රබල කාරණාවක්. ඒ තමයි දෙපයින් සිට ගන්න පුළුවන් බව. අපගේ කසීරුකාව කෙලින් තබාගෙන දෙපයින් සිට ගන්න පුළුවන් බව. ඒ තුල ප්‍රබල ජීව විද්‍යාත්මක වාසියක් අපිට ලැබෙනවා. අපේ චින්තනය අවදි කර ගන්න. අපි හිතුවොත් එහෙම බුදු පියාණන් වහන්සේ බුදු වෙන්නේ ඇයි බෝගහ යට ඉරමිනිය ගොතාගෙන කකුල් දෙක දිග අරගෙන බුදු වෙන්න තිබුණානේ. එහෙනම් කොන්ද කෙලින් තබා ගන්න තරමටම තමයි අපේ විඥානය අවදි කර ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් කසීරුකාව සිරස් අපේ තිරස් නෙවෙයි. එහෙනම් තිරස් කසීරුකා සහිතව ජීවත් වෙන සත්ත්වයින්ට කියන නමකුත් තියෙනවා. අපිට ඒ නම භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම මේ ජීව විද්‍යාත්මක වාසි ලබාගෙන ජීවත් වෙන මිනිසුන් වන අප සංඥාර්ථ පද්ධතියකට යට වෙලා ඉන්නවා. සංඥා සහ සංකේත. ඔබ බලන්න ඔබගේ චින්තනයෙන් සංඥාර්ථ නැත්නම් සංඥා සහ සංකේත අයින් වෙන්නේ කොයි වෙලාවද කියලා. හැබැයි තප්පර ගණනක්වත් අපිට ඒක දකින්න පුළුවන් කමක් නැහැ. අයින් වෙන්නේම නැහැ. එහෙනම් අපේ ජීවිතය ගොඩනගන්නේම මෙන්න මේ දෘශ්‍ය මත. දෘශ්‍ය මත. එහෙනම් අපිට තියෙනවා ඇහැ තියෙනවා, කන තියෙනවා, අපි කියනවා පංචේන්ද්‍රියන් කියලා, 5 senses කියලා කියනවා. මේ පංචේන්ද්‍රියන් වලින් අපි ලබා ගන්නා වූ දේවල් මේ සංජානනය තුළ ප්‍රවර්ධනය කරලා අපි දෘශ්‍ය සංජානනයන් හදා ගන්නවා. දෘශ්‍ය ආකෘති හදා ගන්නවා. දැනුත් ඔබගේ සංජානනය ඇතුලේ විෂුවල් ෆෝම්ස් දෘශ්‍ය කාරණා ගොඩනැගෙන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඊටත් එහාට ගියන් පස්සේ අපිට පුළුවන් සියුම්ව වැඩ කරන්න. මොකක් නිසාද? ඔබ මෙතෙක් අවුරුදු ගාණක් ලිව්වේ කොහොමද කියලා හිතන්න. පෑන ඇල්ලුවේ කොහොමද කියලා හිතන්න. ඔබගේ කමිසේ බොත්තම දාගත්තේ කොහොමද කියලා හිතන්න. ඔබ කුස්සිය වැඩ කරනකොට ඒ වැඩ කරේ කොහොමද කියලා හිතන්න. ප්‍රබලතම කාරණාව තමයි මහපට ඇඟිල්ලේ සුවිශේෂී ක්‍රියාකලාපය. එනම් මහපට ඇඟිල්ලේ සුවිශේෂී ක්‍රියාකලාපය නිසා අපිට පුළුවන් සියුම්ව වැඩ කරන්න, චිත්‍රාඳින්න, අකුරු ලියන්න සහ අනෙකුත් වැඩ කරන්න. එහෙනම් මෙන්න මේවා තමයි මිනිසා ලබාගෙන තියෙන ජීව විද්‍යාත්මක වාසි, ජීව විද්‍යාත්මක උරුමයන්. එහෙනම් මෙන්න මේවා පදනම් කරගෙන බුදු පියාණන් වහන්සේ හේතුඵල ධර්මයන් මූලික කරගෙන පටිච්ච සමුප්පාද දර්ශනයන් මූලික කරගෙන නිවැරදි හොඳ සමාජ දර්ශනයක් අපිට දීලා තියෙනවා. එහෙනම් ක්වොන්ටම් භෞතික විද්‍යාව තතු එහාට ගිය බෞද්ධ දාර්ශනික උරුමයන් අපිට ලබා දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ සමාජ කාරණා තුළ ඉඳගෙන අපිට පුළුවන් අපේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්න. එහෙනම් අපේ මාතෘකාව තමයි ආදරය, ඒ වගේම කරුණාව, මෛත්‍රිය සහ වෛරය වගේ දේවල්. ප්‍රබල සංකල්ප අපි තුල තියෙන, අපගේ ජන විඥානය තුළ තියෙන ප්‍රබල කාරණා මේ දේවල්. අපි උපතේ සිට මරණය දක්වාම ආදරය හොයාගෙන යනවා. නැති වෙන තැනක් නැහැ. හිතලා බලන්න.
එවගේම රාගය අපි තුල තියෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රේමය අපි තුල තියෙනවා. ප්‍රධාන සංකල්ප මේවා. හැබැයි අර්ථයකින් එකට වෙනස්. ආදරය කියුවෙන් පස්සේ මෛත්‍රිය සහ කරුණාව සංයුක්ත වෙච්ච ඒකාග්‍ර වෙච්ච තැන අපිට දකින්න පුළුවන් ආදරය. මේ පිළිබඳව අපගේ බෞද්ධ දර්ශනය තුළ, පෙරදිග දර්ශනය තුළ, එහෙම නැත්නම් ප්‍රාචීනවාදය තුළ මේ කාරණා ගැඹුරින් සඳහන් කරනවා. ඒ වගේම තමයි මේ පිළිබඳව බටහිර ග්‍රීක සමාජ චින්තනය තුළ, රෝම සමාජ චින්තනය තුළ, ඒ වගේම මධ්‍යකාලීන සමාජ චින්තන තුළ, ඒ වගේම නූතන සමාජ දර්ශනයන් තුළ මේ ආදරය කියන සංකල්ප කතා කරනවා. මේ ඔක්කොම දිහා බලාගෙන ඉන්නකොට අපිට පේන ප්‍රබල කාරණාවක්. ඒ තමයි action ක්‍රියාව. එහෙනම් ආදරය තුළ ප්‍රබලතම ක්‍රියාව බවට පරිවර්තනය වෙන්නේ action, එහෙම නැත්නම් ක්‍රියාව. එහෙනම් මේ ක්‍රියාව අපගේ సంతానගත తత్వය තුළ ප්‍රබලව ගොඩනැගිලා මානව චර්යාවට ප්‍රබලව බලපෑම් එල්ල කරන සාධකයක් බවට පරිවර්තනය වෙලා තියෙන. ඒ නිසා ඔබට කවුරු හරි ආදරය කිව්වොත් බය වෙන්න එපා. ඒයි හේතුව එහි මෛත්‍රිය කරුණාව ගැබ් වී ඇති නිසා. හැබැයි ඔබට ප්‍රේම කරනවා කියලා කිව්වොත් ඔබ බය වුණාට කමක් නැහැ. ඒකට හේතුව තමයි රාගය ඒ ආශ්‍රිතව පවතින නිසා. එහෙනම් අපගේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරා ප්‍රොයිඩියානු චින්තනය සම්බන්ධව. එහෙනම් සිග්මන් ප්‍රොයිඩ් වැනි බටහිර මනෝවිද්‍යාඥයින් ප්‍රබල ලෙසම, පැහැදිලි ලෙසම සාකච්ඡා කරනවා හැම සම්බන්ධතාවකටම මූලික කාරණාව බවට පරිවර්තනය වෙන්නේ ලිංගික සාධක කියලා, සෙක්ස් කියන සාධකය කියලා. එහෙමනම් ඒ ලිංගික කාරණාවෙන් ඔබට ගිහිල්ලා මානව සමාජ ක්‍රියාවලිය තුළ ආදරය උපනංව ගන්න පුළුවන් ප්‍රබලතම සාධක කාරණා අර්ථයන් අපිට ලබා දෙනවා. ඒ ලබා දෙන ප්‍රබලතම සමාජ දර්ශනය තමයි බෞද්ධ දර්ශනය. ඒ නිසා මේ පිළිබඳව අපිට, මම හිතන්නේ, පුළුල් ලෙස සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආදරයට අපි හැම කෙනෙක්ම ආදරේ. හැබැයි ඒ ආදරය කියලා කියන්නේ බෞද්ධ දර්ශනයට අනුව ලෝභය, තණ්හාව ප්‍රායෝගික කිරීමයි කියන පදනම තුල ඉඳගෙන අපි මේ පිළිබඳව හිතන්නට වෙනවා. කොහොම වෙතත් ආදරයට අපි ආදරේ. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමන්ගේ විග්‍රහය තුළ මේ අපි කතා කරන මාතෘකාවට පළවෙනි වටේදීම හොඳ සාධාරණයක් කරන ලැබීම පිළිබඳව අපි ඔබතුමාගේ පැත්තට යමුනොත්, එහෙම දැන් ලෝකය කැඩපතකට සමාන කරගත්තොත් අපි ඒ කැඩපත ඉදිරියේ පිළිඹිබු කරන ආදරය වේවා, කරුණාව වේවා, එහෙම නැත්නම් වෛරය වේවා, ක්‍රෝධය වේවා, මේ හැම එකක්ම ලෝකය පෙරලා අපට නැවත ලබා දෙන්නේ ඒ විදිහටමයි. ඔබතුමාගේ අදහස කොහොමද? දැන් මේ හැම කාරණාවක්ම අපි මනුෂ්‍යයන් විදිහට නිසි ලෙස අවබෝධ කරගන්නකොට මේ ලෝකයත් එක්ක අපි ජීවත් වෙන්නේ. ලෝකයට අපි ලබා දෙන දේ තමයි පෙරලා අපට සමහරට ලැබෙන්නේ. ඔබතුමාගේ අදහස කොහොමද මේ පිළිබඳව? විහාරාධිපති ගෞරවනීය පන්නිල ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම මේ ධම්මසභා මණ්ඩපයේ වැඩ සිටින ගොඩම්පහළ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. මා හිතවත් මහ කතිකාචාර්ය මහත්මයාණනි, රුවන්, මං හිතන්නේ මේ දක්වා අපි විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ මේ කාරණේ දිහා බැලුවා. මේත් එක්කම අපිට අර මිනිසයා කියන කාරණේ ඉතාම වැදගත් වෙනවා. මොකද මිනිසා කියන පුජ්‍යලයාට බුදුදහමේ නම් අංගුත්තර නිකායේ නම් සඳහන් වෙන්නේ මිනිසාගේ සිත ප්‍රභාස්වර සිතක් කියන එක. ඒත් මොකද පබස්වර මේ ප්‍රභාස්වර සිත ආගන්තුකේහි උපක්කිලිටේහි උපක්කිලිට ආගන්තුක කෙලෙස් වලින් තමයි ඒක අපිරිසුදු වෙන්නේ. ඒකට දැන් මිනිස්සු අපි දන්නවා සාමාන්‍ය ළමයෙක් හිනා වුණාම අපි කියන්නේ ඇත්තටම සැබෑවටම හිනා වුණා කියලා. මොකද අඬනවා නම් ඇත්තටමයි ඒ දරුවා අඬන්නේ කියලා අපි පිළිගන්නවා. නමුත් අපි වැඩිහිටියෙක් අඬනවා, වැඩිහිටියෙක් හිනා වුණා එහෙම දැක්කොත් එහෙම අපි කියන්නේ ඒක අපිට හඳුනා ගන්න බෑ. හිනා වුණේ ඇත්තටද, ඇඬුවේ ඇත්තටද කියන එක අපිට අදාහ ගන්න බෑ. මොකද සැබෑ ස්වરૂපයේ සමාහයට සංගවලා වෙනත් ස්වરૂපයකින් පෙනී හිටින්න පුළුවන් ඔය ඔබ කිව්ව කැඩපත ඉදිරියේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු සැබවින්ම බොහොම යහපත් ගතිගුණ තියෙන අය.
නමුත් මේකට ගෞරවනීය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සඳහන් කළා පෙර තමන් කරපු දේත් බලපානවා. පුබ්බකත හේතු කියන්නේ තමන් සංසාරයේ කරපු චර්යා ධර්මත් ඒවා බලපානවා. ඒ වගේම මෙතුමා සඳහන් කළ පාරිසරික සාධකත් මේකට බලපානවා. මේ දේවල් එක්ක එකතු වෙලා තමයි පුජ්‍යලයා මේ සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ. සමහර විට මිනිසා ප්‍රභාස්වර සිතක් ගෙනවට බාහිර සාධක එකට එකතු වෙනකොට අර පරණය ගති ලක්ෂණ ඉස්මතු වෙනවා. ඉස්මතු වෙලා මිනිසා ඒවා තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ එනිසා මිනිසාගේ සිත කියන එක රුවන් සාමාන්‍යයෙන් පුරුදු කරගත්තේ නැත්නම් පවට තමයි යොමු වෙන්නේ. මොකද පවට බර සිතක් තමයි මිනිස්සු තුළ ඇති වෙන්නේ. කුසලයට කියන එකට යහපතට කියන එකට මිනිසා ආයාශයකින් ඒකට යොමු කරන්න ඕන. ඒක සාමාන්‍ය විනය නීතිය සඳහන් වෙන වචනයක් තියෙන ආයති සංවරය කියලා. මොකද උත්සාහයෙන් තමයි මේ සංවරය ඇති කරගන්න ඕන. ඒ වගේ මිනිස්සු යහපතට යොමු වෙන්න නිකම් බෑ. ඒකට උත්සාහයක් ඕන. දැන් අර සාකච්ඡා වුණත් යමක් දෙන්න නම් ඒකට උත්සාහයක් ඕන. එහෙම නැතුව නිකන් අපිට දෙන්න බෑ. නමුත් පවක් කරන්න නම් ඒක අපිට ඒතරම් ව්‍යායාමයක් යොදන්න අවශ්‍ය නැහැ. අපිට નિરાයාසයෙන්ම පව තව තවත් කරන්න හැකියාව ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ අපි මේ කතා කරන්නේ මිනිස්සු තුළ සහජයෙන්ම වර්ධනය කරගත යුතු මිනිස්සු තුළ ඇති කරගත යුතු ගුණධර්ම පක්ෂයක් තියෙන. ඒක තමයි මෛත්‍රිය, කරුණාව කියන ගුණධර්ම. ඒක අනිත් පැත්තෙන් කිව්වොත් එහෙම ආදරය, කරුණාව කියන එක මිනිස්සු තමන් තුළ සැබෑවටම වර්ධනය කරගත යුතු යහපත් ගුණධර්ම. නමුත් ඊට ප්‍රතිපක්ෂව මිනිසා තුළ නොයෙකුත් අකුසල ධර්ම ඇති වෙනවා. යහපත් සිතුවිලි ඇති වෙනවා. වෛරය, ක්‍රෝධය, ඉරිසියා මේ වගේ බුදුදහමේ සඳහන් වෙනවා. මජ්ක්‍ධිම නිකායේ වත්තූපම කියන සූත්‍රයේ කරුණු 16ක්. එතකොට සිත තුළ පුජ්‍යලයා තුළ කරුණ අකුසල ධර්ම 16ක් ඇති වෙනවා. ඒ නිසා මේවා ඇති වෙන්න નિરાයාසයෙන්ම බලපාන නිසා මේ යහපත් සිතුවිලි හෝ අයහපත් සිතුවිලි හෝ අපි සමාජයේ වපුරන ඒක තමයි රුවන් නැහැව්වේ. අපි සමාජයට දානය කරන දේ තමයි අපිට ප්‍රතික්‍රියා වශයෙන් ආපහු අපිට ලැබෙන්නේ කියලා. මොකද සමහරට ඊට වඩා වැඩියෙන් අපිට ලැබෙනවා. මොකද අපි බැංකුවක තැන්පත් කරොත් එහෙම අපිට පොලිය ලැබෙනවා වගේ අපි යමක් දුන්නට ඊට වඩා ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ඒකයි ස්වභාවය. අපි කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් දීලා නිධානයක් ලබන්න කියලා. ඒ වගේ අපි හොඳ සිතුවිලි නැත්නම් මෛත්‍රිය, කරුණාව කියන එක අපි අල්ප මාත්‍රයක් සමාජයේ පැතුරුවොත් එහෙම අපිට ඊට වඩා විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා අපි සමාජයට ආදරය කරන්න ඕන. අපි ආශ්‍රය කරන අයට ආදරය කරන්න ඕන. අපි දෙමව්පියන්ට ආදරය කරන්න ඕන. දරුවන්ට ආදරය කරන්න ඕන. අපි ඉන්න අයට අපි ආදරය කරන්න ඕන. එයාලත් එක්ක බැඳීමක් ඇති කරගන්න. මේක මේ සංසාරේ ගෙනියන්න ඕන බැඳීමක් නෙමෙයි. අපි යහපත් මෛත්‍රිය, කරුණාව බැඳුණු බැඳීමක් ඇති කරගන්න ඕන. එතකොට තමයි එයාලත් අපිට ආදරය කරන්නේ. එයාලත් අපිට කරුණාව දක්වන්නේ ඒ වෙනකොට. ඒ වගේම අකුසල පැත්තත් එහෙමයි. අපි වෛර කළොත්, අපි ද්වේෂ කරොත්, අපි අනික් අයට අකටයුතුකම් කළොත්, අනික් අයට හිරිහැර කළොත් ඒවා අපිට තව තවත් වර්ධනය වෙලා අපි තුල එනවා. ඒ නිසා ඒවා අපිට ඊට වඩා ප්‍රතිඵල ලැබෙනවා. ඊට වඩා දුක් විඳින්න සිද්ධ වෙනවා. කෙනෙක් සැප විඳිනවා නම් ඊට වඩා අපි සැපයක් ලබලා දුන්නොත් ඔහුට ජීවත් වෙන්න ඊට වඩා සැපයක් අපිට ලැබෙනවා. කෙනෙකුට දුක් විඳින්න අවස්ථා වැඩි කළොත් එහෙම අපිට ඊට වඩා දුක් විඳින්න සිද්ධ වෙන නිසා මේවා අපි සමාජයේ සංසාර ගමනේදී අපි වැඩිපුර ගෙනියන ඒවා. ඒ නිසා තමයි මේ අම්මලා මේ වගේ පෙහෙවස් සමාදන් වෙලා හොඳ ගතිගුණ මේ වර්ධනය කරගන්නේ. මේවා තව තව වර්ධනය වුණාම සංසාරයේදී මේවා කරන්න ලේසි වෙනවා. එහෙම නැත්නම් මේවා අපිට ආයාශයකින් කරන්න වෙන නිසා මේ අපි කැඩපතක් ඉදිරියේ මේ රුවන් කිව්වා වගේ අපි සමාජයට දානය කරන්න ඕන. අපි සමාජයට දෙන්න ඕන දේවල් අපේ තුල තියෙනවා. නමුත් අපි ඒ දිය යුතු දේවල් පසෙකලා අපි දෙන්නේ සමාජයට බොහෝ විට නරක දේවල්. ඒ නිසා මේ නරක දේවල් දෙන්න එක වළක්වලා අපි හොඳ දේ දානය කරන්න, හොඳ ගතිගුණ සමාජය තුල වපුරන්න අපි උත්සාහ ගනිමු කියන එකයි මගේ අදහස. හොඳයි. හිතවතුනේ අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යතුමා කිව්වා වගේ මේ අපි මනසින් උසස්නේ. එතකොට මේ මනසින් උසස් නම් ඒ උසස්භාවය හැමදාමත් රැකගත යුතුයි. ඒ පිළිබඳව අපි ගැඹුරින් සිතා බලන්න කාලය වෙන් කරගත යුතුයි. ඒ නිසා තමයි මෙවන් වූ සාකච්ඡා අපි පවත්වන්නේ. ඔබ හැම මොහොතකම විචාරාත්මකව මේ ධර්ම කාරණා පිළිබඳව සිතන්න පෙළඹෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. අපි තවත් කතා කරමු. නමුත් ඊට කලින් බොහොම කෙටි
විරාමයක් ගත යුතුයි. විරාමෙන් පස්සේ නැවතත් හමු වෙමු රැඳී සිටින්න හිරු ධර්ම ප්‍රදීපය සමගින්. හිරු ධර්ම ප්‍රදීපය. හොඳයි, මේ මොහොතේ අප නැවතත් සජීව ලෙසින් හිරු ධර්ම ප්‍රදීපයේ සමග සම්බන්ධ වෙමින් අපේ ධර්ම සාකච්ඡාව නැවතත් ආරම්භ කරන සූදානම්. හිතවතුනි, අපේ මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ ආදරය, කරුණාව සමග ඊට පිටුපසින් එහෙම නැත්නම් ඍණාත්මක බලපෑමක් කෙල්ල කරන වෛරය කියනා වූ කාරණාව. මේ පිළිබඳව කතා කරද්දී අපේ හැමදෙරේ අපිට මේ ආදරය, කරුණාව කියන කාරණාවට සම්බන්ධ කරගෙන මනුෂ්‍යයාගේ තියෙන මානව ප්‍රේමය පිළිබඳව කතා කරන්න තියෙනවා වඩා හොඳයි කියලා මට හිතෙනවා. මොකද හේතුව ඒක තනිතනි පුද්ගලයාට එහෙම නැත්නම් සුළු පිරිසකට පමණක් Taman සතුව තියෙන මේ ආදරය, කරුණාව ප්‍රකාශ කරනවට වඩා මේ මුළු ලෝකයටම Taman මිනිසෙක් විදිහට මිනිස්යා සතුව තියෙන ඒ ගෞරවාන්විත මානව ප්‍රේමය නොපිරිහෙලා පිරිනමන්න පුළුවන් නම් මේ ලෝකේ කොයිතරම් දුරට ලස්සන වේද කියන ප්‍රශ්නේ මම ඔබ වහන්සේගෙන් විමසුවොත් මට මොන විදිහ පිළිතුරක්ද ලැබෙන්නේ? රුවන් මෙත්තම මේ ඒ ආදරය, ඒ මෛත්‍රිය, කරුණාව මම හිතන්නේ දැන් අපේ අර විශ්වයටම දෙන්නත් අපේ හිරු, අපේ හිරු නාලිකාව, හිරු ටීවී ඔස්සේ මම හිතන්නේ අද අම්මලා උදේ පාන්දර නැගිට්ට නම් උදේ 4:30ට අද සිට ලස්සන ඔබට ආශිර්වාදාත්මක පිරිස් සජ්ජායනයක් යනවා. අපේ ප්‍රචාරය වෙනවා දුටුවා ශ්‍රවණය කළා. තාම ආශිර්වාදාත්මක දෙපයක් උදෑසන 4:30 සිට 6:00 දක්වා. තාම හොඳ සදූපදේශයන් හැටියට හිරු සදහම් රැස් සදහම් හිමිදිරිය කියලා. උදේ 6 සිට 6:00 දක්වා හෙට දිනේ ඉඳල ඔබට බලන්න පුළුවන් පැය භාගයක ඉතා වටිනා ධර්ම දේශනා. එක සමාජ සංගායනාවකට මුලපිරීමක් හැටියට. ඉතින් මේ තමයි විශ්වාන්තර චින්තනවල තිබෙන වටිනාකම. රුවන් මෙතුමානි, මේ මිනිස්කම් පවුලකට සීමා කරගන්නතෝ, දෙතුන් දෙනෙකුට සීමා කරගන්නතෝ මේ ආදරය බැරිද අපිට ඉහළට ගෙනිය? ඒක තමයි වෙස්සන්තර. එහෙම කරන්න දෙන්නේ නැහැ. ඉතින් මහත්තයා බයින්නෝනේ මිනිහා වෙස්සන්තර වෙලා කියලා. නේද? ඒ නිසා මේ විශ්වාන්තර සංකල්පය, වෙස්සන්තර. තමන්ගේ රටට හිටපු ඇලියත් හදන්දුන් වැස්ස ලබා ගන්න. බලන්න බින්ද දරුවන් රාජ්‍ය ඒකානියම් අරමුණක් උදෙසා. මේක තමයි පුතා, මේක දැන් ඒක අර සිජුල්ලුම දෙනා පේන්න ඕනේ. ආරම්භ කරන තමන්ගෙන්, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන තමන් තුළම ලෝකේ තියෙනවා කියලා. බාහිර ලෝකය, අභ්‍යන්තරික ලෝකය. දැන් අභ්‍යන්තරික ලෝකය අපි දන්නවනේ මේ ෂඩ්ඩින්ද්‍රියම්, අපේ සර්ගේ අතින් කියවුණත් පංචින්ද්‍රියම් කියලා. පංචින්ද්‍රියම් තියෙන්නේ මලමිනියකට විතරයි නේද? නමුත් අපි හැම වෙලෙම හිත සම්බන්ධ වෙනවා. සයික කිව්වේ හිත සම්බන්ධ වෙනවා. හිත නැතුව පවතින විදියක් නැහැ. ඒ නිසා අපිට ෂඩ්ඩින්ද්‍රියම් මේ ඔය අපේ වෙළඳැන්වුන් එහෙමත් ගියා, හිරුගේ එහෙමත් පංචේන්ද්‍රයන් තියන්නේ අනිත් එක තමයි හිරු කියලා. එහෙම හරියන්නේ මලමිනි නැගිටින්නේ නැහැ නේද? ඉතින් ඒ උනාට හොඳ හොඳට අපිට දෙහමත් දෙනවානේ. ඒ කියන්නේ සිත විඥාණය. ඒතර ඒ තුලින් අපි කොහොමද සමාජ ඔබට ඔබෙන් පටන් ගන්න. ඒ කියන්නේ මම නිදුක් වෙන්න නැත්තම් මම වෛර නැත්තෙක් වෙම ඔහොම කියන්නත් බෑ. එතකොට කට්ටිය කියනවා හරි ආත්මාර්ථකාමීලු නේද? දෙවියනේ මම සුවපත් වෙන්න බුදුරජාණන් වහන්සේ ඒක හරි ඔබට ලස්සනට කියලා දෙනවා. ඔබ තුල යමක් තියාගන්න. අර ගීතවලටත් ඇවිදින මල් දෝතක් දෙන්න ඕනේ. මල් දෝතක් තියෙන තින් අද කොහොමද ඔබ තුල දෙ ඇති දෙයක් ලෝකෙට දෙන්නේ? එනිසා ඔබට කියනවා ආර්ථිකයෙන් පවා පළමු ඔබ ආඩ්‍යවන්. ඔබ ශක්තිමත් වෙන නැත්නම් ඔබ මෝඩෙක් වෙනවා. අම්මා පච්චිද කියන ඔබ ඔබට ආදරය නොකරගෙන නිකම්ම ඔය ජීවිතේ, තරුණ ජීවිතේ නිකම්ම වැයෙන්න දීලා වයසට ගිහිල්ලා අවසානයේදී දිය සිඳී ගිය විලක් ළඟ සිටින වයසට ගිය කොස්වා ලීනියෙක්සේ ඉන්න එපා.
අරවන මේවන අනුන්ට සාප කරගෙන ඔබ ඔබට ආදරය කරගෙනනේ. ඒ තම තමන් අපි මේක කරගෙන යනකොට මුළු ලෝකේටම මේක දෙක පැත්තකින් විහිදෙනවා. අනිත් පැත්තෙන් බලන්න අපි පාසලක් ඉදිරියේ තමන්ගේ දරුවාම ගේට්ටුවෙන් ඇදලා අරගන්න අනිත් දරුවන්ව තලා පෙලා පොඩි කරගෙන පාගාගෙන ඉන්න අම්මා පච්චි අත්තම් මික්සි අනිත් දරුවන්ට එහෙණ ගැහුවක් කන මගේ එක රෙකනොත් ඇති. අපිට ජීව විද්‍යාත්මකව කොයි විදිහට සිදු වෙනවද කියන එක කරුණ කෙසේ වෙතත් ඔබ කියනවනේ ඇත් රැලක නේද ගාලක එක ඇතින් එකට පැටියෙක් ලැබුණොත් කාටවත් කිරියනේ කියලා නේද? ඒකේ විද්‍යාත්මක පැත්ත පසකින් තමයි. නමුත් ඔබට පේනවනේ හැම කෙනෙක්ම තුරුල් කරගෙන හැම කෙනෙක්ම ලං කරගන්න. ඒතර මේක යන්ට ඕනේ. අම්මපච්චි මිනිස් ගුණ මහා ගොඩක් නෑ. අද වෙලා තියෙන්නේ මනුස්සත්වයේ තියෙනවද කියන ප්‍රශ්නේ ඉදින්. අද මේ කතා කරන්නේ අපේත් මනුස්සයෝද. අපේ පංචඋපාදානස්කන්ධයේ තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් තියෙනවා. හැබැයි අපි මේ කතා කරපු මේ මගේ විද්වත් ස්වභාවයෙන් ඔබට මතු කරන ඒ උතුම් මිනිස් ගුණ එකක්වත් මේ සමාජයේ අද අපතල තියෙනවා. අද අපිට පළමුවෙන් ඕන කරලා තියෙන්නේ මගේ පින්වත මේ ආදරය කරුණාව අපි තුල රෝපණය කරන්. ඒව ආපහු ඇදලා ගන්න. මිනිස්සු ටික පත් කරගන්න. අද බහුජාතික සමාගම් විසින් අපේ දරුවෙකුට හදන ක්‍රීඩාවක්, අපේ දරුවෙකුට හදන සෙල්ලම් බඩුවක්, අපේ දරුවෙකුට දෙන යම් කිසි කාටුන් එකක් මේ එකකවත් මිනිස්කම් තියනවාද? ඔවුන්ට විකුණ ගන්න ඕන දේ වුන් ඇතුල් කරලා තියෙනවා මගේ වෙනද. හිතලා බලන්න. එතකොට කෝ මීව කතා කරන්න ගියා. දැන් ඔබට වැන්දොත් කවුරු හරි ඔබ කියන්නේ ඔබට උපකාරයක් කළොත් කියන්නේ අනේ පුතේ උඹට බුදු වෙන්න මේ ටික ඇති. බුදු වෙන්න ඕනේ. අර පර්චේස් දහය ලියලා දෙන්න. මේ භෞතික ලෝකයේ උපරිමයෙන්ම ගණ්ඩ ඇවිල්ලා තියෙන්නේ. අම්මපච්චි අපේ බුදුරජාණන් වහන්සේට නේද එදා සොළසා සංඝ කල්පලක්ෂයක් පෙරුම් පුරන්න සාරා සංකල්පලක්ෂ ඉස්සරලා අම්මගේ පාරමිතාව අම්මගේ විවරණ හේතුනි. ඊට පස්සේ දීපංකර බුදුහාමුදුරු විවරණ දෙන්නේ. ඒ බොහොම සරලව හිතන්න. ඒ නිසා මේ මතු කරන දේ ඇත්ත. අපතුල මේක මතු වෙන. මේක මතු වෙනවා කියන්නේ මොකද්ද? බෙදා ගන්න, ජීවිතේ බෙදා ගන්න. ජීවත් වෙනවා කියන්නේ බෙදා ගැනීම. අක්කෝ දේන ජිනේ කෝදම් බලන්න මේ අපිට හැම වෙලෙම බුදුහමෝ මේකට බෙහෙත් නැහෙනි. දැන් තරහට බෙහෙතක් තියෙනවා. මොන සිංහල වේද මහත්තයෙක් ළඟරි බටීර වේද මහත්තයෙක් ළඟරි නේද? අනේ ඉවර මොන මොනාරි ඉතින් දැන් ගියොත් කවුන්සලින් වලට එහෙම ගියොත් දෙනවමයි පෙත්තක් ගන්නවා හැම වෙලෙම. උපදේශනේ තියෙන්නේ පන්සලේ. ආ මේ බුදුහාමුදුරුව සබ්බේ පුතුජන උම්මත්තකා කියලා කොට පිස්සන් කොටු හැදුවද? එහෙම නැත්නම් ඊවට බෙහෙත් නිෂ්පාදනාගාර නිර්මාණය කළාද? නේ ලස්සන මල්ලු පෙත් මම්බල බලන්න ගත්තනගල් රාජමවියරට ආම් තියෙන සුන්දරත්වය. ලස්සන දැනෙන සුවේ නේද? බෙල්ල දෙන්න හිතෙනවා. නේද? ඒකට හත්ති කුච්චි විහාරේම ගැටලු දෙනවා. ඉතින් කොහොමනම් අපි මේ ගොඩනගා ගන්නදී මගේ බින්නත ඔබ තුල රෝපණය වෙන. ඒ නිසා හැම වෙලෙම ප්‍රතිවිරුද්ධ දේ අපේ පුතාණන්ගේ ඔබ පටන් ගන්න. ක්‍රෝධය එනකොට ඔබ තුලින්මයි ඕනේ ආදරේ. ඒක අර ඔබ ඉගෙන ගත යුතුයි කියලා කිව්වේ රත්තරන් දරු පැටව හදන අම්මන් පච්චි විශේෂයෙන්ම ඔය අපේ සරල කියලා දෙන සමාජාන යෝජන ක්‍රියාවලියට හුරු වෙන සම්පදස්ත වයසින් නැත්තම් ටීන් ජෙනරේෂන් කියලා දැන් මාධ්‍යල්ලගෙන දෙන්නේ නේද? ඒගොල්ලොන්ටම නියම නිෂ්පාදනය කරන්නේ. මේ වයසේ ඉන්න ඇත්තන්ට තියෙන්නෙම දෙකයි. අපි කිව්ව මොකද්ද? ලෝභ ද්වේෂනේ. ඕකේ ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද? ලෝභය නම් අපි දන්නවා ග්‍රහණය කර ගැනීම. එහෙනම් අත්හැරීම පරිත්‍යාගය. ද්වේෂය නම් මොකද්ද? ආදරය. ප්‍රතිවිරුද්ධනේ මොකද්ද? ආදරය. ලෝභ කරන්න එපා කියනවා දෙන්න කියන්නේ. ආදරය කරන්න නේද? වෛර කරන්න එපා කියනවා, සතුන් මරන්න එපා කියනවා, ආදරය කරන්න කියන්නේ. පානාතිපතා වීරමණී වීරමණී කියනවා. ඒ වුණාට සම්බෝල හදන් ආවදන්නේ හල්මන්සන් ගරි ඔළු කඩලා. දැන් කියන්නේ විඥාන නැහෙනි. ඒ වුණාට වෛරයක් වෙනවනේ අපේ අම්මේ. මේ ඇඟිලි තුඩු වලින් කරන පෞටි කරන් බලන්නකොනේ. අරියටම කර්මලිය අසෙන් අත දාලා කොරඹුරු වගේ අදිනවනේද කළු බඩිත් එක්කම. ඒ වගේම අපි පහන්තිරේක දැඟිලි වලින් නේද මිරිකලා ඒක පත්තු කරනවා අඳුම් කෝරු ඇඟිලි දෙකලා. කොච්චර ඒ ආදරේ පැත්තෙම ඉන්න. අර පින් කියුණා හැම මොහොතකම පින්නම කරන්න පව નિરાයසෙන් සිදුවන්නක් කිය. ඒ නිසා ඔබේ දරුවාගේ සිත තුල තියෙන හැම වෙලෙම ඔය ටීන් එකේ ඉන්න දරුවාගේ සාමාන්‍ය පෙළ දැන් දෙසැම්බරේ ලියන නම් විභාගේ දෝනියෙක් පුතෙක් හොඳින් බලාගෙන ඉන්න දුවෙක් නම් අනිවාර්යයෙන්ම ඉස්කෝලේ ළඟට යන්න අන්තිම පේපරේ ලියන දවසේ ගීලි විරලා එළියට එනකොටම ඇදලා අරගෙන දාගන්න වීල් එක හරි අරගෙන ඇවිල්ලා දොර ලොක් කරන්න. නැත්නම් එම අල්ල ගන්න හම්බෙන්නේ අම්පාර පැත්තේ. ඕ හොයන්න එපාලු ඊළඟ වෙසක් එකට එන්නලු. ඒ අත් ඉන්නවලු.
දැන් මොකද්ද මේ? ඔය ඔය අපි කතා කරන අර රාගික හැඟීමනේ. නමුත් ආදරය මගේ පින්වත් පරිත්‍යාගය දෙක එකට ආවම එතන තියෙන්නේ මෝහය නං අන්න තනි පැත්තක්. මෝහය කියන්නේ මෝඩකම මුලාව. ඒ මෝහය මගේ දරුවන්ට තියෙන ප්‍රඥාව නෑ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? බොහොම සරලව කිව්වොත් කර්මයේ කර්මඵලය විශ්වාස කිරීම. ඒ නිසා මේ සමාජයේට ගොඩනගෙන දරු පැටියට තියෙනවා ආදරය තියෙනවා පරිත්‍යාගය තියෙනවා. මේ නිට්ටඹුවේදී දැකලා තියෙන සතියයිද දෙකයිද මේ කම්පියුටර් ක්ලාස් එකේදී. දැන් මුළු ජීවිතේම දෙනවලුනේ. ඕ එයා නැතුව බෑලු ඒකමලු කරගන්නේ. ඉතින් අම්මා කියනවා දෙන්න ඇහැලු නූල් පොටක්ක. නෑ ඕන් නැහැ කියලා අල්ලපු ගෙදරට කියලා කාන්තියක්ක ගැඳුමක් ඇඳගෙන අර ගවුමත් ගලවලා දෙනවා. ආ ඕකත් තියාගන්න. ඔයි කරා බුත්තා. ඕන්නේ. දෙම්බලන් හැබැයි මෝහය. මම මේකට ගියොත් මං කඩතුරාවලට වැහෙනවා. මගේ ජීවිතේ ඉවරයි. මගේ අධ්‍යාපනය ඉවරයි. ඒ නිසා මගේ රත්තරන් දුවේ පුතේ ඔය ආදරය භයානකයි. ඕක නෙවෙයි මේ කතා කරන්නේ. ධර්මයේ තුල රාගයෙන් එහාට ගිය, කාමයෙන් එහාට ගිය, ලිංගිකත්වයෙන් එහාට ගිය, එම නැත්තම් මේ දකින මේ අපේ සමාජයේ දෙන්ට හදන දෙයින්, මිනිස්සු රෝපණය කරන්නට හදන දෙයින්. ඒක මේ බිරිඳවරු ගොඩක් සිටින එහෙම එකක් නෙවෙයි මගේ පෙන්වන්නේ. පුරුෂයෝ ගොඩක් සිටින අද නාටකයක් ගත්තොත් හින්දි වේවා, ලංකාවේ යන ඒවා වේවා බලන්න මොනවද? ඒ නිසා ඔබ ඉදිරියේ තියෙන ලොකුම වගකීම තමයි මේ ආදරය අපි මේවා නිවැරදිව තේරුම් අරගෙන දරුවගේ ඉඳලා පටන් ගන්න දරුවන්ගේ ඔළු කන්න නැතුව මොකක් හරි සිද්ධ වෙච්ච ගම එක දරුවෙක්ගෙන් කතා කරන ගේන ආම්දුරේ තාත්තා කුටි දෙනවලු අම්මා හූරනවලු. ඕ එයාගේ පරම්පරාව මොකක් බෑවිලා ගියාලු. ඕ දැන් මේ එතකන් හොයන්නේ මොකක් හරි වුණොත් මේ. ඒ නිසා ගොඩක් දේ තියෙනවා ආදරේ මෛත්‍රියෙන් මේ ගමන යන්න ඕනේ. නැත්තම් සිවිදි විහාන කර ගැනීමම 4000ක් 2017 වර්ෂයේට මගේ පින්වත්නි 4000ක් ඒ සංඛ්‍යාව දැන් මේ සැප්තැම්බරයේ වෙනකොට ලම් වෙලා තියෙනවා. එයින් 65%ක් මගේ පින්වත්නි පිරිමි 65. ඒ 65 නෝ 85ක් අවුරුදු 12ත් අවුරුදු 28ත් අතර තරුණ පුතාලා. අපි හැමෝටම මම හිතනවා බොහොම හොඳ පැහැදිලි කිරීමක් එක්ක මේ අපේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ට හිතන්න දෙයක් ඇතන ඇත්තටම තියෙනවා. ඒ නිසා ඔබ මින් එහාට මේක මේ එක කණකින් අහලා අනිත් කණෙන් පිට කරලා ආයෙත් සුපුරුදු පරිදි ඉන්නවට වඩා ජීවිතයේ සැබෑ ස්වરૂපය මොකක්ද, ඔබ සතු විය යුතු ජීවිත දර්ශනය මොකක්ද කියන එක හොයන්න උත්සාහ කරොත් ඔබ තවදුරටත් සුන්දර මිනිසෙක් විදිහට මේ සමාජයේ පිළිගැනීම කියන හැඟීම ඔබට මතුවේවි. අපි අපේ කථිකාචාර්යතුමා පැත්තට අපේ ආචාර්යතුමා පැත්තට යමුනොත් එහෙම දැන් මේ උදෑසන කාලේ අද මේ සිල් සමාදන් වීමේ කටයුත්තෙන් පස්සේ මම රැඳී සිටිනකොට අපේ හාමුදුරනේ මට මේ විහාරස්ථානයේ තවත් හිමිනමක් මුණ ගැහිලා උන්වහන්සේත් එක්ක කතා කර කර ඉන්නකොට මට කියපු දෙයක් තමයි මේ පන්සලට දානි ලැබෙන්නත් හුඟක් වෙලාවට මේ ඉරිදා දවසක් එනකන් මේ අපේ දාන බාරගෙන ඉන්න උපාසක උපාසිකාවන් බලාගෙන ඉන්නවා කියලා. ඒ තරම් මේ අය කාර්ය බහුලයි. දැන් මේ කාර්ය බහුලත්වයත් එක්ක ආචාර්යතුමනි මේ මිනිසාට මිනිසාවත් අමතක වෙලා තියෙන ස්වරූපයක් අපි දකිනවා. ඒ තරම්ම ඔහු ආත්මార్థකාමී වෙලා සමාජයේ වටේ ඉන්න අනෙක් පාර්ශ්වයන් පිළිබඳව හිතන්නේ නැති වෙලා බොහොම වෙනස් වූ නුසුදුසු ගමනක් යන බවක් අපට දැනෙනවා. මේ හරහා අපි මේ කතා කරන ආදරය කරුණාව කියන එක මතුවෙන්නේ කොහොමද? මේ හරහා කොහොමද වෛරය තව තවත් වැඩි වෙන්නේ? අපි මේ මොහොතේ කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා ඒ කාරණාව. ඔව් විශේෂයෙන්ම අපගේ ස්වාමින් වහන්සේත් විවිධ සංසිද්ධීන් ඉස්මතු කරා අපිට සාකච්ඡා කරන්න. අපේ ස්වාමින් වහන්සේ දේශනා කරා පංචේන්ද්‍රියයන්, ෂඩ් ඉන්ද්‍රියයන්, ඒ වගේම තණ්හාව, ඒ වගේම භෞතිකය. එහෙනම් අපිට මේ ආදරය හොයාගෙන යන්න වෙන්නේ, මිනිස්සු හොයාගෙන යන්න වෙන්නේ මෙන්න මේ අතරින්. ඒ නිසා අධ්‍යතන සමාජයේහි මිනිසා තුළින් මිනිසෙකු සෙවීමට අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඉස්මතු කරපු තැන් වලින් අපි මේ සාකච්ඡාව ඉදිරියට ගිහිල්ලා මිනිසෙකු හොයාගෙන යන එක තමයි මම හිතන්නේ වැදගත්ම කාරණාව වෙන්නේ. අපි ස්වාමීන් වහන්සේ පංචේන්ද්‍රියන් පිළිබඳව, ෂඩ් ඉන්ද්‍රියන් පිළිබඳව සාකච්ඡා කරා. පංචේන්ද්‍රියන් තුලින් තමයි මේ භෞතිකයත් එක්ක, එහෙම නැත්නම් සමාජයත් එක්ක සම්බන්ධතා හදාගන්නේ. මගේ ඉදිරියේ ඉන්න ඔබ පිළිබඳව කන සහ ඇස මුල් කරගෙන මම මගේ සංජානනයට, විඥාණයට මම කරුණ ඇතුළත් කරගන්නවා. ඒ වගේම ස්පර්ශය තුලින් මම පරිසරයේ තියෙන දේවල් මම
මගේ සංජානනයට නැත්නම් පර්සෙප්ෂන් එක නැත්නම් විඥාණයට කරුණ ඇතුළත් කර ගන්නවා. නැත්නම් අපි හොයාගෙන ගියොත් අපි සම්බන්ධතා හදාගෙනම තියෙන පංචේන්ද්‍රියන් මූලික කරගෙන. එමනම් පංචේන්ද්‍රියන් මූලික කරගෙන හදාගත්ත සම්බන්ධතා විඥාණය තුළින් අපි තව තැනකට අරගෙන යනවා. සිත තුළින් තව තැනකට අරගෙන යනවා. එමනම් ඒවායේත් පුළුල් අර්ථ තියෙනවා. චිත්ත කිව්වයන් පස්සේ කාර්තයක්. මන නැත්තම් මනස කිව්වයන් පස්සේ තව අර්ථයක්. ඒ වගේම විඥාණය කිව්වයන් පස්සේ තව අර්ථයක්. එමනම් බෞද්ධයාට තිබිය යුත්තේ විඥාණය මිසක් අනිකුත් සාධක නෙමෙයි. නම් චිත්ත කියන වචනය තුල ගොඩනගෙන අර්ථය තමයි ඇලීම කියන එක. තවත් තැනක් හා සම්බන්ධතා හැදීම කියන එක. එහෙනම් තවත් තැනක් හා සම්බන්ධතා හැදුවේ ඔබේ ඇහැ තුළින්, ඔබේ කන තුළින්, ඔබ ලබන්නා වූ ස්පර්ශය තුළින්, ඔබ ලබන්නා වූ රසය තුළින්. එමනම් සිතෙහි චිත්තෙහි ප්‍රබලතම කාරණා බවට ඇලීම කියන සාධකය අපිට පුහුණු කරනවා. ඒ වගේම තමයි අපි තවත් එහාට යනකොට අපිට දකින්න පුළුවන් මනස කියන වචනය. ඒකේ තියෙන බරපතල අර්ථයක්. මනස කියලා කියන්නේ මනස තුලින් සිතුවිලි නිෂ්පාදනය කරන තැන මූලික කරගෙන. එනිසානේ අපගේ ධම්මපදයේ තියෙන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන අනිත් කාරණාව මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන්වේති තතෝනං දුක්ඛමන්වේති ඡායාවානපායිනේ චක්ඛං අවහතෝ පදං. ඒ ගාත දෙක එකපාර අරගෙන ගිහිල්ලා කියවගෙන ගිහිල්ලා අපිට අර්ථයකට එන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මනෝ පුබ්බංග මා ධම්මා මේ ලෝකයේ සියලුම රූපී අරූපී ධර්මයන්ට පූර්වාංගම වන්නේ කුමක්ද? මනසයි. එනිසා මනෝ සෙට්ටා මනෝමයා මනසින්ම සිතිවිල්ල නිෂ්පාදනය වන බැවින් මනස ශ්‍රේෂ්ඨ වෙනවා. එනිසා අපිට ගොඩක් දේවල් තියෙනවා හිතන්න. එමනම් එනම් පාදකයක් තියෙනවා අපිට හිතන්න. සිතිවිල්ල අපි කොහොමද ගොඩනගා ගත යුත්තේ කියන එක මනස නැමැති සන්දර්භය තුල සිට, මනස නැමැති ව්‍යුහය තුල සිට, මනස නැමැති කාරණාව ජීව විද්‍යාත්මක සහ සමාජ කාරණාව තුල සිටගෙන. ඒ වගේම විඥාණය කිව්වෙන් පස්සේ ඒක අර මුලින් කතා කරපු චිත්ත සහ මන කියන වචන දෙකට වඩා වෙනස් අර්ථයක්. වි කියන අර්ථයෙන් හැමතිස්සෙම අපිට ගොඩනගන අර්ථය තමයි ප්‍රභේදගත කිරීම කියන එක. එනම් භෞතිකය, අපි ඉදිරියේ තියෙන මානව සාධකය, අපි ඉදිරියේ තියෙන පරිසරාත්මක සාධකය වෙන්කොට බෙදා ප්‍රභේදගත කොට අපිට විඥානගත කරගන්න පුළුවන් සක්්‍යතාවයේ තියෙන තැනට තමයි කියන්නේ විඥාන කියලා. එහෙනම් බෞද්ධයාගේ මනස කියන සාධකයට වඩා බෞද්ධ ප්‍රතිපදාවට පිළිපන් පුද්ගලයා තුළ නිෂ්පාදනයේ විය යුතු ප්‍රබලතම කාරණාව බවට පරිවර්තනය වෙන්නේ විඥානය සහ ඒ ආශ්‍රිත කාරණාවන්. එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා යම් යම් දේවල් සංයෝජනයේ කොට හිතන්න. ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා භෞතිකය සහ අනෙකුත් සමාජ කාරණා එකිනෙකින් විසංයෝජනය කොට හිතන්න. බලන්න අනේක ಜಾති සංසාරං කියන ගාතාව. ගහකාරකන් දිට්ටෝසි පුනගේහන්න කහසි. මේ ලෝකයට දුන්නු බරපතලම, මේ ලෝකයට දුන්නු ප්‍රබලතම ආදර්ශය. ගහකාරකන් දිට්ටෝසි මම ගේය හදන වඩුවා දැක්කා. වඩුවාගේ ප්‍රබලතම කාරණාව වන්නේ කුමක්ද? සංයෝජනයයි, ලී කෑලි එකතු කිරීමයි, එන ගැසීමයි. එනම් සංයෝජනය කරලා පුටු හදන ආකාරය, ඩෙස් හදන ආකාරය, මේස හදන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඔබ සිල් අරගන්නවා කියලා කියන්නේ මොකක්ද? යම් යම් දේවල් එකතු කරගන්න, සිල් රෙද්ද එකතු කරගන්නවා, තව තව කාරණාවන් එකතු කරගන්නවා, විහාරයට යනවා, බුදුහාමුදුරු ළඟට යනවා. ඒ වගේම අපි පාරේ එනවා, විවිධ සංයෝජනයන් අපි හදා ගන්නවා. එමනම් මේ සංයෝජනයන් පිළිබඳව නිවැරදි දෘෂ්ටියක් අපි තුල තිබිය යුතුමයි. ඒ නිසා තමයි කිව්වේ ගහකාරකන් දිට්ටෝසි පුනගේ හන්න කහසේ. මම දැක්කා සංයෝජනේ හැදෙන විදිය. මම දැක්කා සංයෝජනේ කරන අයව. ඒ නිසා මම නැවත කවදාවත් මේ ගේ නම් හදන්න දෙන්නේ නැහැ.
ගහකාරකන් දිට්ටෝසි පුන ගේහන්න කහසි මේ සංයෝජනය නැවතත් ගොඩ නගන්න දෙන්නේ නෑ. එහෙනම් ගොඩ නොනැගීමට අදාළ බෞද්ධ ගොඩ නොනැගීමට අදාළ දේශනාවන් අපිට දීලා තියෙනවා බෞද්ධ දර්ශනය තුළ. මම හිතන්නේ ඒක තමයි අපේ පදනම, ජීවිතයේ පදනම විය යුත්තේ. එහෙනම් විඥානයේ ප්‍රබලතම කාරණාව මොකද්ද? සංයෝජනය සහ විසංයෝජනය. අපේ ස්වාමීන් වහන්සේ භෞතිකය ගැන කතා කරා. එහෙනම් භෞතිකය විඥානය තමයි ප්‍රබලතම කාරණා දෙක බවට ලෝකයේ පරිවර්තනය වෙන්නේ. එහෙනම් භෞතිකය පිළිබඳව තේරුම් ගන්න නම් අපිට සංයෝජන සාධක ගැන හිතන්නට වෙනවා, විසංයෝජන කාරණා ගැන හිතන්නට වෙනවා. එහෙමනම් මෙන්න මේ සංයෝජන සහ විසංයෝජන නැමැති කාරණාවන් මූලික කරගෙන අපිට පුළුවන්කම තියෙනවා විඥානය තුළින් මේ දේවල් නැවත නැවත ස්මරණය කරමින් අපිට අදාළ ප්‍රබල ගමන නිර්මාණය කරගන්න. ඒ තමයි නිවන එකපාරට යන්න බෑ. හැබැයි ගමනක් තියෙන්නට ඕන. ඒ ගමන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපිට ප්‍රවිෂ්ඨ කරලා දෙන්නේ. හොඳයි, මම හිතනවා බොහොම ගැඹුරු විග්‍රහයක්. ඔබ හැම මොහොතකම මේ කාරණා පිළිබඳව විචාරාත්මක ඇසින් බලන්නට උත්සාහ කළොත් මේ හැම එකක්ම හොඳින්ම වටහා ගන්නට, පැහැදිලි කරගන්නට ඔබට හැකියාවක් ලැබේවි. ඔබතුමාගේ පැත්තට එන අපිට ලැබිලා තියෙන මේ අවසාන කාල සීමාව තුළ මම මේ ප්‍රශ්න යොමු කරන්නේ. අපි හුඟක් කාලවට මම අර කිව්වා හරි ආත්මාර්ථකාමී වෙලා තියෙනවා. ඒ ආත්මාර්ථකාමීත්වය වැඩෙන්න වැඩෙන්න හේතුව බවට පත්වන්නේ අපි හැම දෙයකටම ඇලිලා ගැලිලා ඉන්න එක. ඒ නිසා මේ ඇලීම් ගැලීම් කොයි විදිහටද අපි අද දවසේ කතා කරන මේ මාතෘකාවට සම්බන්ධ වෙන්නේ? ඒක අපි නිවැරදි දිශානතියකට යොමු කරගන්න ඕන. ආදරේ කරුණාව වර්ධනය කරගන්න ඕන. මේ ඇලීම් ගැලීම් කොහොමද අපි ධනාත්මක ස්වරූපෙන් අපේ ජීවිතයට සම්බන්ධ කරගත යුත්තේ? රුවන් බුදුහාඳුරෝ අම්බලට්ටික රාහුල්වාද සූත්‍රයේදී නිර්ණායක තුනක් ඉදිරිපත් කරනවා ජීවත් වෙන්න ඕන හැටි කියලා දෙනවා. එකක් තමයි අත්තව්‍යාබාධාය සංවත්තති, පරව්‍යාබාධාය සංවත්තති, උභයව්‍යාබාධාය සංවත්තති කියලා. එතකොට තවත් අවස්ථාවල මේ කාරණය සවත්තැන්වල සඳහන් කරන. ඒ අනුව අපි යමක් කරන්න ඉස්සෙල්ලා හිතන්න ඕන මේකේ ඵලය, මේක තමන්ටද තියෙන්නේ, තමන්ට කරදරයක්ද කියලා. දෙවැනි කාරණේ හිතන්න ඕන තමන් කරන දේ අනික් අයට කරදරයක්ද කියලා. තුන්වෙනි අවස්ථාව හිතන්න ඕන එහෙම නැත්තම් මේ කරන දේ ක්‍රියාව දෙගොල්ලටම කරදරයක්ද කියලා හිතන්න ඕන. සා මේ අපි කරන ක්‍රියාවන් අපි ගැනම හිතලා කරනවා නම් ඒක අපි අනික් අයට යහපතක් කරන්න හිතලා තමන් දුක් විඳින්න කියලා බුදුදහමේ මේක නිර්ණායකයක් නැහැ. එහෙම නැත්තම් අනික් අය දුක් විඳලා තමන් සැප විඳින්න කියන එකත් අදහස් කරන්නේ නැහැ. ඒ නිසා මේ දෙකේදීම අදහස් කරන්නේ දෙපිරිසටම යහපතක් ඉටු වෙන කාර්යවල යෙදෙන්න කියලා. තමන්ට හා අනුන්ට යහපතක් වෙනවා නම් ඒ ක්‍රියාව කරන්න, ඒ ක්‍රියාව නිරත වෙන්න. එතකොට මේ අපි මේ කතා කරන මේ ගුණධර්ම, ගුණපක්ෂය කියන එක අපි හැම වෙලාවෙම අනික් අයට මුදාහරින එකක්. දැන් අපි හිතමු ආදරය කරන්න ඕන කියලා. තමන් තමන්ට ඉස්සෙල්ලා ආදරය කරන්න ඕන. දැන් තමන්ටවත් ආදරේ නැත්නම් කොහොමද අනික් අයට ආදරය කරන්නේ? අපි මෛත්‍රී වඩන්න ඉස්සෙල්ලාම තමන්. ඒ නිසා මගේ දෙයට මම ආදරේ නම් අනික් අය ගැන හිතන්න පුළුවන් දෙවණියට. ඒකයි බුදුදහමේ නිර්ණායකය. කියන්නේ අපි ඉස්සෙල්ලා තමන්ට ආදරය කරන්න ඕන. තමන්ගේ වටේ ඉන්න අයට ආදරය කරන්න ඕන. තමන්ගේ ගෙදර ඉන්න අයට ආදරය කරන්න ඕන. ඊළඟ පවුලේ ඉන්න අයට, සමාජයට, මෙහෙමයි ලෝකයට යන්නේ. එහෙම නැත්තම් තමන්ව ආදරයට මේ කරන්නේ නැත්තම්, තමන්ගේ ජීවිතයට ඇලුමක් දක්වන්නේ නැත්තම් කොහොමද ඒක සමාජයට පතුරවන්නේ? ඒක ඉගෙන ගන්නේ කොහොමද? ඒක ආත්මාර්ථකාමී බව නෙමෙයි. මේක තමන් තුළින් පුරුදු පුහුණු කර ගැනීම. ඊට පස්සේ තමා සමාජයට ආදරේ පතුරවන්න, ව්‍යාප්ත කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමා නරක පැත්තත්, තමන්ට වෛර කරනවා නම්, තමන්ට දේශ කරනවා නම්, එයා තමනුත් ඒ දේශයෙන් වෛරයෙන් පෙළිලි ඉඳලා අනික් අයට ඒ දේ මුදාහරිනවා. එනිසා මේ රාගය කියන එක, වෛරය, ද්වේෂය මේවා කියන්නේ ගින්දර හැටියටයි දක්වන්නේ. මේ වගේන් තමනුත් පිච්චෙනවා, සමාජයක් දැවෙනවා. මොකද රාගයට, ද්වේෂයට, වෛරය මේවට හසු වුණ කෙනා නිරන්තරයෙන් තමන්ගේ ආධ්‍යාත්මිකයේ දැවිමින් තමයි ගත කරන්නේ. ඒ වගේම ඒ දැවීම සමාජයටත් පතුරවලා සමාජයක් දවනවා. ඒ වගේම කරුණාව, මෛත්‍රී කියන ඒවා ආභ්‍යන්තරයේ සිසිල් කරන ගුණධර්ම. ඒකයි සමහර ගාථාවල තියෙන කරුණා, සීතල, හදයන් කියලා.
කරුණාව මෛත්‍රිය කියන්නේ හදවත සිසිල් කරන දේවල්. මෛත්‍රිය කියන්නේ හදවත සිසිල් කරන දේවල්. ආදරය කියන්නේ හදවත සිසිල් කරන දේවල්. මේවා මේ සීතල ගුණ ධර්ම තමන් තුල තියෙනවා නම් තමන් සීතලයි නිවුණු පුජ්‍යලේ. එහෙම නැත්නම් මේ වාගේ ප්‍රතිපක්ෂ ගුණ ධර්ම තමන් වර්ධනය කරගත්තොත් ඒවා තමනුත් පිච්චෙනවා තමන් දැවුණු පුජ්‍යලේක් බවට පත් වෙන නිසා වෛරයෙන් ක්‍රෝධයෙන් දැවෙන අය අපි දැකලා තියෙන යාලට කායික රෝග තියෙනවා ඒ විවිධ රෝග වැළඳෙනවා නේද සීනි කියයි ප්‍රෙෂර් එක කියයි මේ වගේ රෝග වැඩි වෙනවා මොකද තමන් වැඩෙන නිසා මේ දැවෙන නිසා නිසා මේ තමන් අභ්‍යන්තරයේ දැවෙමින් තියෙන නිසා මේ ගුණධර්ම සමාජය තුළට ගියාම එයා හැම වෙලාවම අනික් අය අතර බිඳවන්න අනික් අය අතර තරහ ඇති කරන්න අනික් අය අතර කෝපය ඇති කරන්න සමාජයේ සතුටින් ජීවත් වෙන අය නොදකින්න එයාලා ආපව ක්‍රෝධයට මේවට යොමු කරන්න මිනිස්සු පුරුදු වෙනවා ඒ නිසා අපි හැම වෙලාවෙම අපි තුළ අභ්‍යන්තරයේ තුළ නිවුණු අපි සැනසෙන අපිට සතුට ලැබෙන අපිට ආධ්‍යාත්මික සුවය ලැබෙන යහපත් ගුණධර්ම අපි වර්ධනය කරගන්න ඕන එතකොට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ සමාජයක් යහපත් කරන්න ඒ නිසා අපේ ආත්මාර්ථකාමී බව නෙමෙයි අර බුදුදහමේ උගන්වන නිර්ණායකයේ පදනම් කරගෙන තමාන්ටත් යහපතක් සිද්ධ වෙන සමාජයටත් යහපතක් සිද්ධ වෙන කටයුතු වල නිරත වෙන්න ඒක තමයි මේ බුදුදහමේ නිර්ණායකය වෙන්නේ හොඳයි මම හිතනවා අද අපේ සාකච්ඡාව බොහොම ඉක්මනින් කාලයත් එක්ක ගලාගෙන ගියා අවසානම මිනිත්තු කිහිපයක් අපි හැමදෙරේ අපි රැඳී සිටින්නේ ඒ නිසා අපේ ජේෂ්ඨ කතිකාචාර්යතුමා කිව්වා මේ ආදරය කරුණාව තුළින් හදවත ශරීරය මනස සියල්ලක් සිසිල් කරනවායි කියලා මේක ඇත්තටම විඳින්න ඕනේ. එක වතාවක් කො විඳලා බලන්න ඕනේ ඒකේ ස්වභාවය කොහොමද කියන එක. මම හිතනවා ආදරේ කරුණාව මෛත්‍රියේ පතරූප කෙනෙකුට ඒ හැඟීම දැනිලා ඇති. මේක හැමෝටම දැනෙනවා නම් තමයි වඩාත් හොඳ අපේ හැමදුනේ. ඔබ වහන්සේගේ අවසාන වශයෙන් මම විමසන්නේ කොහොමද අපි සැබෑවටම මේක මුළු හදවතින්ම සත්‍ය වශයෙන්ම ආදරේ කරුණාව පිරිනමල වෛරය පැත්තකටම කරලා දානවා නම් කොහොමද මේක හරියටම කරන්න ඕනේ? අපේ දර්ශනය තුළ මගේ අමතත්තා අපේ පුංචි පුතාල දුල්ලට කාටත් භාවිත කළ හැකි වටිනා මෙවලම් තිබෙනවා. දැන් අපි කොයිතරම් දුරට භාවනාව තුළ සිත රඳවනවද වර්තමානය තුළ. අපි ගොඩක්ින් ඈත් වෙලා. ඉතින් අපි අපිට ආරම්භ කරන්න එක තැනක් විනාඩි කීපයක් හෝ ඔබ මේ බැවුම් වැඩිවීමට සිත යොමු කරන්න. අනෙක් පසින් ප්‍රායෝගික මිනිසෙක් වෙන්න අමතත්තා කිසි විටක කෙනෙක් එක්ක එකතු වෙන්න බැරි දේවල් ගැන හොයන්න එපා. දැන් ස්වාමි පුරුෂයා භාර්යාව හැටියට ගත්තම එකතු වෙන්න පුළුවන් දේවල් එක්ක එකතු වෙන්න. දැන් කෙනෙක්ගේ අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. අපි ඒව හොයනවා කියන්නේ එයත් එක්ක කවදාවත් අපිට හිතවත් වෙන්න බෑනේ. හිතවත් වෙන්න පුළුවන් පැත්ත හොඳ පැත්ති හොඳ දේවල් වලේ සිගල සුරුටුමත් වතුර එමත් එක්ක එකතු වෙලා හිතවත් වෙන එක නොවේ. ඔබට තේරෙනවා හොඳ පැත්තෙන් යහපත් පැත්ත හැම වෙලෙම මේ පැත්ත ගැන කතා කරගන්න. ඒතර ඔබ නොදැනුවත්වම ඔබ තුළ මේ ආදරය කරුණාව රූපණය වෙන පාර. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ පුංචි දරුවෝ කියලා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් දකින්න ඕන නැහැ. මේ පොඩි දරුවෙද්දී ආ දකින්න. සිනහව ගැන එහෙම කියනකොට අපේ සර්ලා කිව්වේ ඉතින් ඒ වගේ බොහොම ආදරණීය මේ සමාජයේ ධර්මල්ලොත් එක ධර්ම මුණුපුරුමිනිය සමාජතර පොයේ දවසට පන්සලට දුවන්නේ සැබෑවටම පොඩි ගෙදර පොඩි උන් ටික ඉද්දේ අර ගෙදර ඉන්න දරුවන්ට සතියෙත් මාසෙත් වැඩ කරලා ඒ දරුවන්ට නිවනක් නැහැ අදවත් අම්මා හිටියනම් අපේ පොඩි උන් ටික බලාගනින් අපිට චුට්ටක් එළියට යන්න කියලා ඉද්දේ තමයි කොහේ යන්නද මං පොය 12ටම අනිවාර්යයෙන්ම සිල් ගන්නවා පනිනවා කියලා පනිනවා මම පොඩ්ඩක් මම හිතනවා මේක ඕනේ නේ සීලය අවශ්‍යයි නේ ඒක ගැටලුවක් නේ මේ සංගිධියම නේ හැබැයි ඒක ප්‍රායෝගික පැත්තට දැන් අපේ අත්තම්ම කෙනෙක් සිල් ගන්න ඇවිල්ලා අපේ එකතරා විහාරස්ථානික පරිපලයි බෝධියයි අතරේ පාරක් තියෙනවා එතන ඉඳගෙන අත්තම්ම අර මේ වගේම වැස්ස වැහැලා උදැස සිල් අරගෙන තින් භාවනාවක් සියලු සත්‍ය නිදුක් වෙත්තා කියලා කිව්වන් ටිකක් කියලා ටන්ටන් ගානවා ආයෙත් නිදුක් වෙත්තා නිරෝගීව තින් ආයෙත් ටන්ටන් ගානවා අරගෙන බලනකොට මේ තෙමිච්ච පූස් පැටියෙක් ළඟට එනවා. එනකොට අර හැරමිටි අරන් ගහනවා. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ටන්ටන්. අර වචන ටිකට වඩා හොඳ නැද්ද මේ පූස් පැටිය තුල්ලට අරන් පොඩ්ඩක් අත ගාලා රෙදි කෑල්ලකින් හරි පිහ දාලා පැත්තකින් තිබ්බන තියෙන බිස්කට් කෑල්ලක් දුන්නන
නැත්තේ නෑනේ ඔය සෑල්ලවලව තියෙනවා මේ සිරේ. ඉතින් ඒ නිසා මගේ පිනදී ආදරය පටන් ගන්න ප්‍රායෝගික කරන්න. බුදුහාමුදුරුවෝ ඒකයි හැම විටකම ප්‍රායෝගික සත්තාවන් තුල ඔබව රඳවන්නේ. ඒ නිසා මගේ චූටි පුතාට දුවටුණා තමන්ගේ විශේෂයට අනුව තමන් ආදරය කරන්න. ආදරය පාසල් ප්‍රේමිය අවශ්‍යයි. පාසලේ ආදරය අවශ්‍යයි. හැබැයි ඒ කෙනෙක් කෙනෙක්ක තියෙන ඒවා නෙවෙයි. ඔබේ පොතපතට ඔබේ විශේෂ ධාරාවට ඔබේ තියෙන ඒ පරිචයන්ට ඒ ආදරය කරන්න. කවුරු හරි යවුත් ඔයාට නැද්ද පෙම්වද? මොකද නැත්තේ? මගේ පෙම්ව තමයි මාටින් වික්‍රමසිංහ සූරි ඈ යමිය ගිහිල්ලානේ. නෑ මම මේ දවස්වල තුන් දැල්ලේ කෘති ටික ගේවනවා ගම්බරලියෙන් පටන් අර නේද. ඉතින් ඒ විදිහට අපි මේ බලන්න ඇතර කොච්චර ආදරයක්. ඒවත් තුලින් තමයි අපි ඉස්සරහට එන්නේ. ඒ නිසා මේ සභාවේ අනුමත කළේ අද දවසේ අපි මේ ගමනේ ප්‍රායෝගික කරන්න පුළුවන් දේවල්. හැබැයි මේ මිනිස්කම් ටික හොඳින් මතක තියාගෙන දස පාරමිතා ඒ ටික තමයි මිනිසෙක් තුළ වැඩෙන්න ඕනේ උතුම්ම ආදරය කරුණාව පෙරදරි කරගත්ත වෛර බැහැර කරන ක්‍රෝධය බැහැර කරන උතුම්ම ශ්‍රේෂ්ඨ ගුණ 10. හැබැයි ওই 10ෙම 10 වෙනි එක ඒක වැඩුවත් ඇති අර 9ෙම තියෙනවා උපෙක්ඛාවේ. ඒ නිසා ඔබ හැම දිනාටම මගේ සභාවටත් ඔබටත් අපේ ලෝකයාම සරබු හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. අපි හැමදෙනේ බොහොම පිං අද දවසේදී මේ විදිහට බොහොම හරවත් වූ සාකච්ඡාවක් ගොඩනගා ගන්න ඔබ වහන්සේගේ පාර්ශවයෙන් දායකත්වය ලබාදුන්නට ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යතුමන් දෙපළ ඔබ දෙපළටත් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපි සාකච්ඡාව සාර්ථක කරගන්න සම්බන්ධ වුණාට. හිතවදින අපේ බලාපොරොත්තු වුණේ ආදරය කරුණාව හරහා වෛරය සම්පූර්ණයෙන්ම ඔබේ ජීවිතයෙන් තුරන් කරලා දානවා නම් ඔබ කොයි විදිහකටද කටයුතු කළ යුත්තේ කියන කාරණා. අපි හැමදෙර අවසාන වශයෙන් සඳහන් කරපු දේ හරහා සමහර විට මේ ආදරේ කරුණාව පිළිබඳව පොතට පත්තට සමහර දේශනාවලට පමණක් සීමා වෙනවා වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ බොහොම වැදගත් වූ කාරණාවක් සඳහන් කළා. ඒ තමයි ප්‍රායෝගිකව මේ ආදරේ කරුණාව ඔබ සමාජයට මුදා හරින්න. ඒ හරහා තමයි ඔබට මේක සාක්ෂාත් කරගන්න අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ. අපේ ආචාර්යතුමා සඳහන් කළා වගේ ආදරේ කරුණාව හරහා මුළු ශරීරයම මුළු මනසම සිසිල් කරගන්න පුළුවන් බව ඔබට වැටහෙන්නේ. ඒ නිසා මේ මතක් කිරීමත් එක්ක අද මේ ආකාරයට අප අත්තනගල්ල පුරාණ රජ මහ විහාරස්ථානයේ සිට හිරු ධර්ම ප්‍රදීපය පවත්වාගෙන යන අතරේදී දැනට කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා. නමුත් ඔබට මතක් කරනවා අද අප තවදුරටත් මේ විහාරස්ථාන භූමියේ රැඳී සිටමින් ඔබ වෙත විවිධ ධර්ම තොරතුරු රැගෙන එන්නට ධර්ම සාකච්ඡා රැගෙන එන්නට බලාපොරොත්තු වෙන රැඳී සිටිනවා. ඒ නිසා රැඳී සිටින්න හිරු ටීවී සමගින්. ධර්ම ප්‍රදීපය.